2022 ලෝකමල්ල ක්‍රීඩා ශුරතාවයට මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තිදෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ඒ අතරින් එක් ක්‍රීඩිකාවක් තමයි ගාන්තිකා අබේරත්න. ඇය මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රේණිගත කිරීමේ 46 වැන්නා ලෙසයි. ඒ ප්‍රසාද ලකුණු 1161ක් සමගින්. එම ඉසව්වට සුදුසුකම් ලැබූ සමස්ත ක්‍රීඩිකාවන් ගණන 48ක්. ගාන්තිකා ඉපදුනේ 1986 දෙසැම්බර් 23 වෙනිදා සූර්ය වැවදී. කුඩා කල පටන්ම ක්‍රීඩාවට දස්කම් දැකූ ගාන්තිකා ජාතික පිටියට පිවිසෙන්නේ මැදි දුර ධාවකයෙකු ලෙසයි. මීටර 800 සහ 1500 දී කැපී පෙනෙන දස්කම් දැකූ ගාන්තිකා 2010 දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ුණා. සජිත් ජයලාල් මහතාගේ මග පෙන්වීම යටතේ පුහුණු වීම කළ ගාන්තිකා වසර ගණනාවක්ම මීටර 1500 ඉසව්වේ ජාතික කිරුළට හිමිකම් කීවා. එමෙන්ම මීටර 800 ඉසව්වේද වරින් වර ජාතික කිරුළ දිනා ගැනීමට ඇයට හැකි වුණේ එහි ජාතික වාර්තාවද මිදෙහෙළමිනුයි. ජාතික මට්ටමේ දැක්වූ දස්කම් නිසාවෙන් 2014 පැවති ආසියානු ක්‍රීඩාවල නියෝජනය කිරීමටද ඇයට හැකි වුණා. 2016 දකුණු ආසියානු ක්‍රීඩාවලියේ මීට 800 සහ 1500 ඉසව් නියෝජනය කළ ගාන්තිකා ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් දිනා දුන්නා. 2017 ආසියානු ගෘහස්ත මල්ල ක්‍රීඩා ශුරතාවේදී ගාන්තිකා මීට 1500 රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා. එම නිසාවෙන් 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ මීට 800 ඉසව්වට ඇසුසුකම් ලැබුවත් ඇය ඉසව් අවසන් කළේ 6 වැන්නා ලෙසයි. 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දස්කම් දැකූ ගාන්තිකා එහි මීට 800 රිදී පදක්කම ජයග්‍රහණය කළා. එම වසරේම පැවති ආසියානු මල්ල ක්‍රීඩා ශුරතාවේ මීට 800 ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් වීමද විශේෂත්වයක්. එම ජයග්‍රහණ වලින් පසුව කෙටි කලක් ඇයට පිටියෙන් ඉවත් වීමට සිදු වුණේ කොරෝනා වසංගතය නිසා වෙනුයි. ඇගේ වයසත් සමග බොහෝ දෙනා සිතුවේ ඇය ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවයි. නමුත් 2021 ජාතික ශුරතාවේදී ගාන්තිකා සියලු දෙනා පුදුම කරමින් මීට 1500 සහ 5000 ජාතික වාර්තා බිඳහෙළන්නට සමත් වුණා. ඒ නිසාවෙන් 2021 නාවික හමුදාවේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේද ඇයයි. 2022 ජාතික මල්ල ක්‍රීඩා ශුරතාවේ මීට 800 ඉසව් නියෝජනය කළ ඇය එහි ජාතික වාර්තාව නැවතත් තමන් සතු කරගත්තා. එම ජයග්‍රහණයෙන් පසු ලෝක ශුරතාවේ ඉලක්ක කර ගනිමින් යුරෝපා සංචාරක නිරත වූ ගාන්තිකා එහිදීද දස්කම් දැක්වුවා. යුරෝපා සංචාරයෙන් මෙන්ම දීගම් පැවති විශේෂ තේරීම් තරගාවලින් හිමි වූ ප්‍රසාද ලකුණු නිසාවෙන් ඇයට ලෝක ශුරතා සුසුකම් සපුරාලීමට හැකි වුණා. බාධකවලට අභියෝග කරමින් ලෝක ශුරතාවයට වරම් ලැබූ ගාන්තිකා අබේරත්න හට දෙපාපල.com අපෙන් උණුසුම් සුබ පැතුම්.